දිස්ත්‍රික්කයේ දොඩංවල පිහිටි සෙන්කඩගල විශේෂ පාසලේ ඇත්තෙන්ම අධ්‍යාපනය හදාරු ලබන්නේ විශේෂ අවශ්‍යතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්. විශේෂයෙන් ශ්‍රවණ ඌනතාවයෙන් පෙළෙන සහ දෘශ්‍ය ඌනතාවයෙන් පෙළෙන දරුවෝ තමයි අපේ පාසලේ අධ්‍යාපනය හදාරු ලබන්නේ. ඉතින් ඇත්තටම පාසල් ව්‍යවසායකත්ව කෘෂි උද්‍යාන වැඩසටහන හඳුන්වා දීමේදී මට ලොකු විශ්වාසයක් තිබුණා. මේ අපේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ටත් මේ වැඩසටහන අතරතුරදී ලොකු අත්දැකීම් සම්භාරයක් බෙදා හදාගන්න හැකියාව ලැබෙන බව. මේ වැඩසටහනට අපිට මූලික වශයෙන් කරන්න තිබේ දරුවන්ගේ BMI යගේ මැනීම, පෝෂණය, කසල කළමනාකරණ, ඒ වගේම තිරසාර ගෙවත්තක් සැකසීම. ඉතින් මේ වෙනුවට අපි දරුවන්ගේ පෝෂණ මට්ටම, කසල කළමනාකරණ ආදී දේවල් සාර්ථකව පවත්වාගෙන යනවා. ඒ වගේම පාසලේ ඉතාමත් අලංකාර තිරසාර ගෙවත්තක පවත්වාගෙන යනවා. අපි මේක හැදේ කුෂිකර්මාන්තයට පමණක් සීමා වෙන්නේ නැහැ. පාසලේ අනෙකුත් විෂයන් ගණන්, විද්‍යාව, ඒ වගේ විෂයන්ත් ඒකාබද්ධ කරමින් අපි මේක හැදුවේ. පාසලේ ඉගෙනගත්ත දේම අපි ගෙදර ගිහිල්ලත් කරන්න කැමති. ඉතින් අපි පාසලේ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන සඳහා අපි ගෙවත්තක් ආරම්භ කරා. ඒකෙන් අපි ලොකු පණරයක් ලැබුවා. ඉතින් මම කැමති පාසල් කාලෙන් පසුව කෘෂි ව්‍යවසායකත්ව කඩෙන් සඳහා යොමු වෙන්න. මගේ දරුවන්ගේ තියෙන ඌනතාවයත් එක්කම එයාලගේ දෙමව්පියෝ සමාජයේ දකින්නේ මේ දරුවන් නොහැකියාවන් සහිත දරුවන් විදියට. එතකොට අපි මේ හඳුන්ලා දුන්න පාසල් ව්‍යවසායකත්ව ගෙවතු වගාවත් එක්කම දරුවන් තුළ ලොකු අභිමානයක්, ලොකු පෞරුෂයක් ගොඩ නැගුණා අපිටත් යමක් කරන්න පුළුවන් කියලා. ඒ වගේම ළමයි තුළ ලොකු අභිමානයක්, ලොකු පෞරුෂයක් ගොඩ නැගුණා අපි විසින් සකස් කරපු දේ අපිම පිරිපහදු කරලා උයලා අපිම කෑමට ගන්න හැකියාව ලැබුණා කියන තැන දරුවෝ ඉන්නකොට දරුවන් තුළ ලොකු පෞරුෂයක්, ඒ වගේම අභිමානයක් මේ තුළ ගොඩ නැගුණා.